සියල්ලු රසයන් අතර උතුම්ම රසේමකක්ද. සබ්බං රසං දම්ම රසෝජිනාති. හැම රසයක්ම දිනනවා. මේ ධර්ම රසය. මේ ධර්ම රසය කොයි තරං ශ්‍රේෂ්ටද. පිනතන මේ ලෝකෙ රසවර්ග හයක් විතර සඳහන් කරනවා. එතන සඳහන් කරනවා මේ ලවන රස ලවන මල රස කියල සඳහන් කරනවා. ඒ අමතරව තිත්ත කටුක, කසාය, මදුර ආධිවාශයෙන් රසවර්ග හයක් සඳහන් කරලා තියෙනවා. මේ ලෝකෙ කොයි රසයක් ද භුක්ති විදිින්නේ අපි ඒ හැම රසයක් ඇතුළෙම මේ රසවර්ග කලවන් වෙලා තියෙනවා. මේ ටික අඩු වැඩිවේශ වශයෙන් සංකරලය වුුණ හම තමයි අපි මේ විදින ප්‍රනීත රසය හැදිල තියන්නේ. එනම් මේක තමයි ලෝකි තියෙන රසවර්ග හය සඳහ කරනවා. ලෝකෙහි යම්තාක් රසයෝ ඇත්ද. ආංගේ සියලුම රසයන් පරාජය කරනවා භාගිතුන් වහන්සේගේ ධර්මරසේ. සත්‍යයාගේ මොන තරන් පිනවඩ පුළහං වුුණාද සත්‍යයාගේ හිත මොන තරං සුවපත් කරවන්න පුළ හංනාද. අං ඒක නිසා සඳහන් කරනවා දෙවියන්ගේ සුදහාභෝජන රසේද භාගිතුන් වහන්සේගේ ධර්මරසය තර උතුම්නය කියලා. දෙවියල්ඟ තියන අමුර්ත රසය ධර්මරසයටට බොහොම පල්ලහින් තියන්නේ. ධර්මරසේ ඊට වඩා බොහොම ඉහෙලින් තියෙන බව සඳහන් කළා. එළඟට සඳහන් කළා ධම්ම රසං කියන කාරණාව තවත් විස්තර කරනවා ලෝකෝත්තර ධර්මය සත්තිස් බෝධි පාක්ෂික දර්ම. ඒ වගේම නොයෙක් ආකාරීෙන් අපි සාකච්ඡා කරන මේ ධර්මරත්නය විවිධ ප්‍රබේද. මේ ධර්මය එකක් එකක් ගාන කරුණක් කරුණක් ගානේ වචනයක් වචනයක් ගානේ සත්වයාගේ සිත සුවපත් කරවනවා මිසක් කවදාවත් බණහපු කෙනෙක්ගේ හිත තැලිල පොඩි වෙලා විනාස වනේ නෑ. තැලිල පොඩිවෙලා තිබිච්ච හිත් සුවපත් කිරීම කිරිය ධර්මයෙන්. පාපයෙන් දූෂිත වෙලා තිබිච්ච හිත් සුවපත් කළිය ධර්මයෙන් භාගිතුන් වහසගේ එක්ක බණපදයක්. කිය දෙනෙකුගේ සංසාර් ගමන සුවපත් කළාද. සසර බොහොම පින්ති බිලත් ගුරුවරයාගේ වැරදිල්ලීමක් නිසා පෞකරන්ඩ පෙළඹිලා හිටියේ අංගුලි මාලවාගේ අය. දමනය කරන්නත් අපේ භාගිතුන් වහන්සේ පාවිච්චි කළේ මෙ නිර්මල ධර්මරත්නම තමයි. බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සු තෙලවගෙන ඒලවාවගෙන ආාව කඩු අමෝරගෙන. අන්තිම ඇගිල්ලයි සම්පූර්ණ කර ගණඩ සූදානන් වෙන්නේ. මුත් ාගිතන් වහස ෘර්දයක් දක්වලයි තියෙන්නේ. අංගුලි මාල එලෝනෝ භාගිතුන් වහස හිමීට වඩිනවා අංගුලි මාල කෙලෙනෙ වෙහසට පත්වන කෙනෙක් නෙමෙයි. මොද ඇත්තු ගණනාවක ශක්තිය තියෙන කෙනෙක්. අජානීය පුරුෂයෙක් ඒනිසා බොහොම පහසුවන් වෙහෙසෙන්නේ වෙහෙසෙන්නේෙ නෑ. මොනතරම් වේගෙන් දිීවක් කියල සඳහන් කලාද අපි අතරින් පැනල දීවෝත් අපි පෑගිච්ච බවනං ඇත්ත. ට පැගුණාද කෙල දකින්න වෙන්නේ නෑ එත් තරං වේගවති කියල සඳහංකරනවා අනිත් බලාගෙනන්න අයට නොපෙනන වේගකින් දුවනෝ කියලා. ආඒ තරම් වේගකින් තමයි බුදුරජාණන් වහසසිගේ පසෙන් එලවන්නේ. තැබැයි හැති වැටිල්ලා ධාඩියදාාන කංගලෙව්වා. ටිකටික ටිකටික මෙයාගේ මාන බිඳනවා දුවන මූ පිටි පස්ෙත් එලවල අල්ලලා බිමගැහවා දුවන ගෝ ුත් කුල් දෙකින් උස්සල පො වේග හවා දුවන ඇතු අල් ලත් තු සලා පොවේගහවා. ඒ තරන් වේගෙන් දුවපු මම මම අභිබවා අදුවන්ඩ කෙනෙක් හිටියේ නැති මේ ලෝකයේ මේ ශ්‍රමණයා හෙමෙන් වඩින පාගමනයෙන් මට මුහුට ලඟාවෙන්න පුළුවහන්කමක් නෑ. මෙතෙක් කල් හිතාගෙන හිටිය ම තර ශක්තිවත් කෙනෙක් නෑ කියලා නමුත් දන්නන් තේරෙනවා මට වඩා ශක්තිමත්තා ඉවා කියලා. ආංගේ නිසා නතර වුණ. තැන් දුවන්ඩ බෑ. බැරිම වෙලා තමයි දාඩියවලින් නාගන නතරුි. එහෙම නතර වෙලා බුදුජාණන් වහසර කතා කළා. තිට්ට ශ්‍රමණ තිිට්ට ශ්‍රමණ, නවතින්ද ශ්‍රමණය නවතින්ද ශ්‍රමණය බුදුරජාණන් වහස වඩින ගමන් සඳහන් කළා ටිතෝ වහන් අංගුලිමාල තං්ච තිට්ට. මම නතර වුණ අංගුලි මාල ඔබ නවතින්ට. මෙන්න මේ වචන දෙක ගැන අංගුලි මාලට හිතා ගණ්ඩවත් බැලවූගියා. වෙෙව්ලන්ට පටන්ගත් අංගුලිමමාල මේ වචන දෙක ැෙකොට. බීතිය පත්තුනා අංගුලි මාල මේ වචන්ද ැහැෙනකොට. මකද අංගුලි මාල පව් කලාට අංගුලි මාල දන්නවා ශ්‍රමණයෝ කවදාවත්ම පෞ්කරන ජාතියක් බොරු කියන ජාතියක් නෙමේයි කියලා. ශ්‍රමණ භාවයට ඇතුල් වෙනවත් එක්කම ප්‍රතිඥ්ඥා දීලායි තියෙන්නේ කවදාවත් සිල්කඩන්නෑ කියලා. එහ ශ්‍රමණය කවදාවත් බොරු කියන්නේ. බොරු කියන්නේ නෑ නමුත් මේ ශ්‍රමණයා වඩින ගබන් නතර වෙලා කියනවා නතර වෙලා ඉන්න මට නවතින්න කියලා කියලා. ද ඒක හිතා ගන්න බැරුවයිියවුලන්නේ කල්පනා කළලා අහ්ඩෝ නෙමේක මම.තෙහින් දැහුවා නැවතිච්ච මට නවතින්ට කියනවා වඩින ගමන් ගොබ නැවතිලා කියල කියන අමකද මේක තේරම කියලා. ආඒවෙලා බුදුරජාණන් වහසේ අංගුලි මාට සඳහන් කළා අංගුලි මාලය. මම මගෙන් කිසිම ප්‍රාණීකුට කරදර වෙන්නේ. සබ්්‍යේසු භූතිේ සු නිදාහය දන්නා. මම හැම ප්‍රාණීකුටම අභේධානය දීලතින් ඒනිසා මම යන ගමන නවත්තලයි තියන්නේ ඔබ තාම යන ගමන නවත්තලා නෑ මගේ ගමන මම නවත්තලා තියෙනවා ඔබේ ගමන තවෝබ නවත්තලා නෑ එද ඩංගලිමල්ර්ට තිවවිච සැකයනේ නතර වෙලා ඉන්න මට නවතින්ට කියන්නේ යි කියලා ගිතු වහන්සේ ගම නැත්වා කියල ැෙ උන්හස උන්හසගේ සංසාහර ගමන නැවැත්වා කියකයි. අංගුලි මාල හිටගෙන හිටියට අංගුලි මාල හිටගෙන ඉදදිනෙ කොහට දෙයන්නේ. අංගුලි මාල කෙමෙෙන් කෙෙන් කමෙක් කෙමෙක් ඇදෙන්නේ නිරයි පැත්තට. අංගුලි මාල හිටගෙන ඉන්න බව ඇත්ත දෙවුුණට වයිස යනවන් තපපරින් තපපරි විනාඩියෙන් විනාඩී පැයෙන් පැය වයිස. ඒක ංඟගලිමල්ට කිය ඔබතාම නතරවෙලා නෑ එන භාගිතුන් වහස ැවති ලා පිතාම නැවතිල නෑ ඒ කරණාව පිට අතදාලයි. නමුත් ආං එහෙම භාගිතුන් වහසි කරපු එයා පූර් ප්‍රකාශයෙන් බුදුරජාණන් වහස නිරේට යන්න්න හිටපු තවත් කෙනෙක් බේරගත්තා. සසර පින්කරල තිබුණයි. මහා කල්ප ලක්ෂයක් පෙරුම්පුරල තිබුණ සත්පුර ශාත්‍රය නොලබිච්ච නිසා. නරේ පැත්තටම ඇදමින් හිටියා. ඒ නිසා සත්පුරුෂයක් නිරේටයමින් හිටිපුේ මහාපුුණ්‍යවන්තතිත් බේරගත්තා. ඒ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මරත්මේ. ඒන සතරාපායට අන්ඩ ඉන්නවුන් සතරාපායිෙන් මුදව්ඩුපුළ හඟුනාානං ඒ භාගිතුන් වහන්සේගේ ධර්මරත්නයටයි. ඒ නිසා මේ ලෝක හැම පැත්තෙන්ම රසයක් දෙනුන්න නං ඒ ධර්මරසේමයි.